Hello and welcome everyone. My Rainbow English students la hamo mokada kadaram piliganna ape aluthma Rainbow English video ekata. Ethara api kalin videos wala di katha kara me Rainbow English social media video collection ekedi Rainbow English course ekak yana mokadda eth ekama me English wala thiyena levels monada oya inna level ekin me advanced level ekata yanne kohomada eth ekama e dewal tik katha karala. ඔයාලට රේන්බෝ ටී-ෂර්ට් පැක් එක ගෙදරටම ගෙන්න ගන්න විදිහත් කතා කරා අපේ රේන්බෝ ෆෑන් කෙනෙක් වෙන විදිහ ගැනත් අපි කතා කරා WhatsApp support service එකෙන් ගන්න කොහොමද කියන එක ගැන. එතකොට අද අපි කතා කරන්නේ ඒක ඉස්සරහ ටික. එතකොට කලින් වීඩියෝස් වලදී අපි කතා කරා ඉංග්‍රීසි වල තියෙන elements, කියන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක අපි කොටස් කීපයකට බෙදලා තියෙනවා මේ කෝස් එක ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන්න. එතකොට මෙන්න මේ දේවල් ගැන අපි කතා කරා. මේ දේවල් අමතක නම් ඔයාලට කලින් වීඩියෝ එක බලන්න පුළුවන්. අපි nouns කියන්නේ මොනවද? pronouns, verbs, adverbs, adjectives, articles, conjunction, preposition, interjections කියන ඒවා ගැන කතා කරා. ඔයාලට ඊට පස්සේ මම activity එකකුත් දුන්නා. newspaper එකක් එහෙම නැත්නම් මොන හරි english article එකක් අරගෙන sunday observer වගේ newspaper එකක් එහෙම නැත්නම් english book එකක් ඒ වගේ දෙයක් අරගෙන ඔයාලට මේ දේවල් noun එකක් ඒකේ තියෙන nouns මොනවද කියලා mark කරන්න ඒ වගේ මේ දේවල් ටික අඳුර ගන්න කියලා කිව්වා. ඒ activity එක කරපු students ලා ඉන්නවා නම් අද lesson එක ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟ දවසේ මේ දේවල් ටික complete කරන්න. අද අපි බලමු මේ එක එක elements එහෙම නැත්නම් the 9 big parts of speech කියලා මෙතන අපි mention කරලා තියෙන්නේ. හැබැයි අපි දන්නවා අපේ rainbow english master course එක ගත්තොත් මේකදී ඔයාලගේ spoken grammar reading writing listening thinking focus කියන හතම අපි home කරලා දෙනවා. ඒකට ඔයාලට speech වලට විතරක් නෙමෙයි හැමදේටම මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා. හරි. අපි එහෙනම් අද lesson එකට යමු. අද අපි කතා කරන්නේ noun කියන්නේ මොනවද කියන එක. noun and pronouns. හරි මෙතන බලමු අපි මොකටද මේ යූස් කරන්නේ කියලා. noun and pronouns are used to give a subject to our speaking. කියන අපි කතා කරන දේවල් වලට එහෙම නැත්නම් අපි sentence වලට subject එකක්. ඔයාලා සිංහලෙන් නම් ඔක ඉගෙනගෙන තියෙනවා කතෘ කෙනෙක් කියන එක. ඒනට සිංහලෙන් මේවා හිතන්න යන්න එපා. ඒ අදාළ මොනවා හරි දෙයක් කරන කෙනා එහෙම නැත්නම් ඒකේ ප්‍රධානිය කියලා හිතන්නක දැන්ට අන්න ඒ වගේ දෙයකට තමයි අපි noun pronoun use කරන්නේ. they are among us the most common word in english ගොඩක් ලාට මේක පොදුවේ භාවිතා කරනවා කියන දේ තමයි මෙතෙන්ද කියන්නේ. nouns අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් common words proper කියලා. common nouns කියන්නේ මොනවද කියලා බලමු. commons are for general not specific people places and things. ඒ කියන්නේ common එකක් පාවිච්චි කරන්නේ පොදුවේ specific නෙමෙයි. එතකොට noun එකක් කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ people මිනිස්සේ කියන නැත්නම් පුද්ගලෙක් places ස්ථානයක් දෙයකට. හරි දැන් බලන්න මෙතනදී අපි මේක ලස්සන්ට ඔයාලට බලන්න පුළුවන්. මේ rainbow colors වලින් මේක presentations එහෙම create කරලා තියෙන්නේ. ඒකට ඔයාලා සමහර ලාට ඔයාලා school එක english ඉගෙන ගන්නදී ඔයාලා cut කරපු period එක ආස නැතිම period එක උනත් english දැන් ඔයාලට ආසාවෙන් මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒකම අපි rainbow fan කෙනෙක් වුණත් ඔයාලට පුළුවන් WhatsApp through උනත් අපි support එක ගන්න පුළුවන්. ඒකට ඔයාලට ඕන විදිහට ඊළඟ video එක අපිට create කරන්න පුළුවන් අපේ fan කෙනෙක් වුණොත්. ඔයාලට තියෙන අපි මේ hotline එක contact කරන්න. ඒකට ඔයාලට rainbow t-shirt pack එකක් විදිහටම ගෙන්න ගන්න පුළුවන්. ලස්සනට සතිය දවසට ලස්සනට දී දුන්න පාට හතින් දැරිසලා ලස්සනට ඔයාලට ඉන්න එහෙම නැත්නම් ඔයාලට class එකට ගමන් campus එකට ගමන් ඇඳගෙන යන්න. මොකද මේක rainbow english කියන එක දැන් පීරාදෙනිය කියන area එකේ popular english course එකලා තිනවා candy around candy. එතකොට දැන් ඔයාලට island wide students ලට ඕනින් වෙලාවක මේකට අපිට live session එකක් උනත් arrange කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ hotline එකෙන් දැනගන්න පුළුවන්. හරි දැන් බලමු මේ examples ටික. I really like to read young authors. ඒ කියන්නේ තරුණ කතුවරුන්ගේ පොත් කියවන්න කැමති කියන එක තමයි මේකේ තේරුම. දැන් මේ I really like to read මෙතන to use වෙන්නේ කොහොමද? මේ වගේ දේවල් අපි ඉස්සරහදී කතා කරනවා. මේකදී අපි තාම මුලදී පටන් ගත්තු ගමන්මනේ. ඒක නිසා මෙතනදී මම ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙන්න යන්නේ nouns කියන්නේ මොකක්ද කියන එක. දැන් මෙතන authors කියලා කියන්නේ කතුවරු කියලා ගත්තට පස්සේ ඒක පොදුයි. කතුවරේ කියලා කියන්නේ පොතක් ලියන කෙනෙක්, ඒ වගේ කෙනෙක් නේ. එතකොට specific කෙනෙක් නෙමෙයි. දැන් අපි සිංහලෙන් ගත්තොත් මාටි වික්ටර් සිංහ වගේ specific කෙනෙක් ගැන නෙමෙයි මෙතනදී කියන්නේ. ඒක නිසා මේ වගේ දේවල් වලට අපි කියනවා common nouns කියලා. දැන් දෙවෙනි එක බලමු. well bananas are pretty good for you. දැන් මෙතනදී බනානාස් කියන්නේ කෙසෙල් ගෙඩි කියන එක. ඒකත් පොදුවේ අපි ගන්නෙ මොන බනානද කියලා නෑ. හරි. you always enjoyed learning new languages. new languages මොන language එකක්ද කියලා නෑ. new languages කියලා තියෙන. ඒතකොට මේ වගේ අපිට nouns පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් ඒවා.
අපි කියනවා common nouns කියලා. එතකොට noun එකක් කියලා කියන්නේ simply ගත්තොත් පුද්ගලයෙක් ස්ථානයක් දෙයක් වගේ සඳහා භාවිතා කරන වචනයක්. ගොඩක් වෙලාවට ඒක common english වල use කරන nouns කියන එක. එතකොට මෙතෙන්දී අපිට noun කියන එක බෙදන්න පුළුවන් එක එක ක්‍රමවල විවිධ විදිහට categorize කරන්න පුළුවන්. එතකොට අපි මේ rainbow english course එකදී අපි ඔයාලට මේ categorize කරලා තියෙන common nouns proper කියන එක. හරි. දැන් අපි බලමු ඊළඟ slide එකට ගිහින්. හරි. කලින් ටිකම මෙතන තියෙන්නෙත් they are among us the most common words in English. Common was proper මෙතෙන්දි කතා කරන්නේ. කලින් අපි කතා කරේ common, මෙතෙන්දි කතා කරන්නේ proper. Proper are for specific people, places and things. We use a capital letter for these nouns. දැන් කලින් බලමු ඒකෙදි common noun වලදී අපි capital letter එකක් use කරන්නේ නැහැ. අපි English වල මුලට ඒක අවුත් සාමාන්‍ය මේ sentence එක මුලදී අපි capital අකුරු use කරනවනේ. ඒතකොට මේ වගේ දේවල් මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. Sentence ලියද්දි මොනවද අපි use කරන්න ඕනි? Methods කොතනද capital වෙන්නේ? මේ වගේ දේවල් අපි ඉස්සරහට ඉගෙන ගනිමු. මේක අපි පිළිවෙලට හැමෝටම තේරුම් ගන්න පුළුවන් තරකින් තමයි අපි මේ පටන් අරගෙන තියෙන්නේ. English ඉගෙන ගන්න අවශ්‍ය හිතෙන විදිහට. ඒක නිසා මේ විදිහට යන්නේ. ඒතකොට මෙතෙන්දි මේ common noun වලදී අපි ඒ noun එක sentence එක මැද use වුණාට අපි යස් කරන්න නැහැ කැපිටල් අකුරු. හැබැයි මෙතන දිපලන්න proper noun for specific people, places and things, we use a capital letter for these nouns. අපි proper noun එකකදී ඒකේ මුල් අකුරු capital වලින් තමයි යස් කරන්නේ. දැන් බලමු my dad said new york is a really fun city. එහෙනම් මේකේ තේරුම මගේ තාත්තා කිව්වා new york කියලා කියන්නේ really fun city එක. ගොඩක් fun නගරයක් කියන එක මේකේ තේරුම. එතකොට බලන්න මෙතන new york කියන්නේ ස්පෙසිෆික් ප්ලේස් එකක්. එතකොට එතන නිව්යෝක් කියන එක ප්‍රොපර් නවුන් එකක් නිසා එතනදී කැපිටල් ලෙටර්ස් අපි යූස් කරනවා. ඊට පස්සේ ස්ටීව් වොන්ඩර් වස් ඇන් ඇමසින් ෆන්ක් මියුසිෂියන්. අපි දන්නවා ස්ටීව් වොන්ඩර් කියලා ආටිස්ට් කෙනෙක් ඉන්නවා. එතකොට එයාගේ නම මෙතන. දැන් මෙතනදී ආටිස්ට් බොස් කියලා කිව්වනම් ඒක කොමන් නවුන් එකක්. දැන් මෙතන ආටිස්ට් නෙමෙයි ස්ටීව් වොන්ඩර්. හරියටම අපි දන්නවා ස්ටීව් වොන්ඩර් කියලා. එතකොට දැන් අපිට අපේ අපිට නෝමලි කියනවා ඉංග්ලිෂ් කෝස් කියලා කියනවා. ඉංග්ලිෂ් කෝසස් කියලා කියන පුළුවන්. ඒකට කොමන්ලි ඉංග්ලිෂ් කෝසස් නැත්නම් කෝසස් කියලා කියන පුළුවන්. ඒකට කොමන්ලි කෝසස්. රේන්බෝ ඉංග්ලිෂ් කියලා කිව්වොත් ඒක ප්‍රොපර් නවුන් එකක් විදියට ගන්න පුළුවන්. ඒකේ අවස්ථා විදියට යූස් කරන්න ඕනේ. හරි. ඊපස්සේ ද පැසිෆික් ඕෂන් ඉස් හියුජ්. අපි දන්නවා ඕෂන් එකක් තියෙනවා පැසිෆික් ඕෂන් කියලා. ඒකට ඒක හරියටම ඕෂන් එකක්. ඒ කියන්නේ හරියටම ප්‍රොපර්ලි ඕෂන් එකක් සාගරයක් ගැන මෙන්ෂන් කරන්නේ. ඒකට පැසිෆික් කියන කේදිත් අපි කැපිටල් යූස් කරලා තියෙනවා. ඒකට ඒ වගේ ස්පෙසිෆික් පීපල් කෙනෙක් ප්ලේස් එකක් එහෙම නැත්නම් දෙයක් වගේ දෙයක් හඳුන්වලා දෙන්න අපි යූස් කරන වචන වලට නවුන් වලට අපි කියනවා ප්‍රොපර් නවුන්ස් කියලා. හරි. ඒකට මේකෙදි මේ වීඩියෝ එකේදී ඔයාලා මතක තියාගන්න ඕනේ නවුන්ස් කියන්නේ මොකක්ද කියන එක. People, places, things වගේ දේවල් වලට අපි use කරන්නේ nouns. ඒ වගේ දේවල් mention කරන්න. එතකොට common nouns කියලා එක වර්ගයක් තියෙනවා. Proper nouns කියලා එක වර්ගයක් තියෙනවා. පොදුවේ පාවිච්චි කරන ඒවා අපි කියනවා common nouns කියලා. ඊපස්සේ specific දෙයක් හඳුන්වලා දෙන දෙයක් mention කරන්න අපි use කරන noun වලට කියනවා proper nouns කියලා. ඒ දෙක මතක තියාගන්න. දැන් ඔයාලට හරි දාලිපු activity එක තව ටිකක් හොඳට කරන්න පුළුවන්. ඔයාලා news paper එකක් අරගෙන නැත්නම් කලින් කිව්වා වගේ English article එකක් අරගෙන ඒක රීඩ් කරද්දී ඒකේ තියෙන නවුන්ස් අඳුර ගන්නවා වගේම එතන තියෙන common nouns මොනවද proper nouns මොනවද කියන එකත් අඳුර ගන්න. දැන් මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ ඩේවිඩ් කියන එක proper noun එකක් විදිහට ගන්න පුළුවන්. TV කියන එක මොන TV එකද කියලා නැහැ. ඒතකොට ඒක common. London කියන්නේ city එකක් නේ. ඒක proper හරියටම city එකක්. Book කිව්වම මොන book එකද කියලා නැහැ. English book එකද එහෙම නැත්නම් ICT book එකද එහෙම නැහැ. ඒතකොට ඒ book කියන එක අපිට ගන්න පුළුවන් common noun එකක් විදිහට. දැන් වලට එදාට වඩා දෙයක් අද තේරුම් ගන්න පුළුවන්. අපි මේ විදිහට දිගටම අලුත් අර දේවල් එක්ක ඔයාලට ආස හිතෙන විදිහට ඔයාලගේ ලයිෆ් එකේ black and white dreams colorful goals කරලා දෙන මේ rainbow english course එකත් එක්ක ඉස්සරහට යමු. මොන හරි doubt එකක් තියෙනවා නම් අපේ registered students ලාට එහෙම නැත්නම් fans ලාට contact කරන්න පුළුවන් අපේ hotline එක through screen එක display වෙන hotline එක through. ඔයාලටත් මේකේ ෆෑන් කෙනෙක් අපේ රේන්බෝ ඉංග්‍රීසි වල ෆෑන් කෙනෙක් වෙන්න ඕනේ නම් ඔයාලට පුළුවන් අපේ හොට්ලයින් එක කන්ටැක්ට් කරලා පුළුවන් අපිට එක රෙජිස්ටර් වෙන්න. එතකොට ඔයාලට කලර්ස් සතේ රේන්බෝ ටී-ෂර්ට් පැක්කියක් ගෙදරට ගෙන්න ගන්න ගමන් ඔයාලට තියෙන ඩවුට්ස් වලට අදාළව ස්පෙෂල් වීඩියෝස් ක්‍රියේට් කරගන්න පුළුවන්. එතකොට මේ අපිත් එක්ක එකතු වෙලා
රෙන්බෝ ඉංග්ලිෂ් මාස්ටර් කෝස් එක ෆලෝ කරන්න පුළුවන්. එතකම ඔයාලට ස්පීච් ප්‍රැක්ටිස් ඒ වගේ දේවල් වලට පාටිසිපේට් වෙන්න ඕන නම් අපිව කන්ටැක්ට් කරලා අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. හරි. එතකොට මේ වීඩියෝ එකේදී ඔයාලා මතක තියාගන්න කොමන් නවුන්, ප්‍රොපර් නවුන් කියන එක ස්පෙෂලි මතක තියාගන්න. තව අපි නවුන් බෙදන්න පුළුවන් ක්‍රම තියෙනවා අපි ඒක ඉස්සරහට කතා කරමු. එතකොට ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ප්‍රොනවුන්ස් කියන්නේ මොනවද කියන එක ගැන. ඒක එහෙමනම් ඊළඟ වීඩියෝ එකේදී අපි ඩිස්කස් කරමු. අදට මේ වීඩියෝ එක එහෙමනම් අපි මෙතනින් එන් කරමු. Thank you very much වීඩියෝ එකත් එක්ක join වෙලා හිටියට. එහෙමනම් ඉක්මනට මේ ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you very much.